මොකද මේ උජූච කියල කියන්නේ මොකදද මේ සූජූච කියල කියන්නේ. තමන් ළඟ නැතිගුණ නොපෙන්වීමට කියනවා උජූච කියලාඒවගේම පින්නතුන තමන් ළඟ තියන වැරදි නොසැඟවීමට කියනවා සූජච. තමංළඟ නැතිගුණ පෙන්වීම. සාමාන්‍යෙන් ලෝකයේ දිහා බලහම් අපි වැඩිපුරම දකින්නේ නැතිගුණ. තමළඟ නැතිගුණ බොහෝම ඉස්මතු කරනවා. වචනයෙන් ප්‍රකාශන නොකළ සමහර වෙලාවට ක්‍රියාකාරකම්වලින් හැසිරීම්වලින් බිවිධ විවිධ චරිත මිනිස්සු ළඟ පිදක් නවා ගෙදර ජීවත්ව වෙනකොට එක චරිතය ප්‍රභූුවරු ළඟට ගිහම තවවිදිහ. ආගමික ශාස්ත්‍රවරු ළඟට ආගමික ස්ථානවලට ගියහම තවවිදිහ නමුත් තමන්ගේ සැබෑම ස්ොභාවය තවත් විදිහ. එති මේ කරුණුවලින් තමන් තුළින් චරිත කීපයක් නිරූපණය වෙෙන. සමහර වෙලාවට හැබෑම චරිතය මොකක්ද කියන එක ඔහුට වත් තේරිලා නෑ. නමුත් එහෙම නොවැෙන්ඩ ඕන කියලයි මෙතන සඳහන් කරන්න. යම් ගුණයක් තමන් ළඟ තියෙනවනම් ඒක ඉස්මතු වනාට කමක් නැහැ. නමුත් නැතිගුණයක් පෙන්ඩනෝ කියලා කියන්නේ. එක වංචනික සහගත බව. වංචනික අදහස් ඇතුව කවදාවත් නිවනට යන්න බෑ. මේ සූත්‍ර දේශනාව තුළින් සාකච්ඡා කරන්නේම. ඒ උතුම් අරහත්වය කරා යන ගමන කොහොමද සැලසුම් විය යුත්තක කියන කාරණාව. එමන ඒ උතුම් අරහත්වය හොයාගෙන යන කෙනෙ තමන්ලඟ නැතිගුණ ඉස්මතු කරනව කෙල කියන්නේ මුලින් සෙහිපත් කලා වගේම ඒක වංචනික බව ඔහු තාම නිවනට යන්ඩ සුදුසු නැති කෙන. එලකට සූජූච කියල සඳහං කළේ තියෙන වැරදි නොසග වන්ඩෝන මකද පිනතුනි අපිල්ළඟ තියන වැරදි අපි හංගගන ජීවත්වෙන වනම්. අපිට නිවැරදිෙන්ට දවසක් නැතුව යනවා. අඩුපාඩු හදාගන්්ඩ බැරුවයනවා අපට අවවාද කරඩ අපට අනුශස්සනා කරන්ඩ අපට මඟ පෙන්ව්ඩ සත්පුරුෂයෝ ඕන තරන් මේ සමාජය ඉන්නවා. නමුත් අපි අඩුපාඩුව හංගගනනම් අනුකම්පා සහගත සත්පුරුෂයකුටවත් අපිට වරද පෙන්න්නන්ට බැරුවයනවා එනිසා තියෙනවනං වරදක් ඒ වරදා පේ ඒවිදිහටම දකිින් ඩුවන. ඒ වරදා අපේ ඒ විදිහටම පේන්්ඩෝනේ. අඩුපාඩුව අපි කියන් ඩෝන. ආං එතකොට තමයි මේක නෙමෙයි හරි විදිහ වියයුත්ත මෙහෙමයි. ඔබ වෙනස්විය යුත්ත මෙතනයි. ඔබ වෙනස්විය යුත්තේ මේ ආකාරයටයි කියල අවවාද කරන්න පුළුහංකම තියෙන්. ආංගේ අවවාදය මත නිවැරදි වෙනවනන් යම් කෙනෙ ඔහුට සසර මග කෙරවල කරන්ඩ හරි පහසුයි කියලා තමයි කියන්නඩෝන්න. ඉළඟට පිඳතුනේ තමන්ගේ කයහි තමන්ගේ වචනයහි තියෙන වංක බව තවවිදිහකට කීවොත් උජූච කියල කියනවා. කයහි සහ වචනය හිතියෙන වංක බව. පිළකට සිතෙහි ඇති වංක බව, නැතිකරගණ්ඩ යම් කෙනෙක් උත්සාහ කරනවා න සූජූච කියල කිය. කයහි වචනය හිතියෙන වංක බව, නැතිකරගණ්ඩ දරන උත්සාහය උජූච කියල කියනවා. සිතෙ හිතියෙන වංක බව නැතිකරගණ්ඩ උත්සාහ හදැරීම සූජූච කිය හඳුන්දවා. ග පිනතුනේ මෙන්න මේ විදිහට නොයෙක් ආකාරයට භාගිතුන් වහන්සේ මේ වචන දෙක අපට විස්තර කරලා තියෙන්නේ ඒ කාන්තයෙන් සසරින් මිදෙන්ඩ මඟ පෙන්වන්ඩ ඕන නිසා. මේ රිජු බව නිවන කරා ගමන් කරඩ කොච්චර වටිනවාද අපට කොච්චර පහසු කරනවාද අපි මොනතරං පහසුවෙන් සහ ඉක්මනින් නිවනගාවට අරගන යනවාද රීජු බව කියන කරුණු විශේෂයෙන් භාගිතුන්ොහන්ස අවධාරණය කරනවා. තවත් නොයෙක් සූත්‍ර දේශනාවල් වලත් අපේ භාගිතුන් වහන්සේ ඒ බව පැහැදිලි කරලා තියෙන. පන්නතන මේ සඳහාම තවත් පාවිච්චි කරන වචන දෙකත්වය. ඒ තමයි මෙ සට නොව මායා නොවූ පුද්ගලයක විය යුතුයි නිවන් දකින්න යන පුද්්‍ය. ප්‍රතන සට බව සහ මායා සහගත බව කියල කියන්නේ. පනතනේ සට කියල කියන්නේ තියෙන වැරදි හංගනව කියන්නේ. අපි සමහරලාට වචනයක් පාවිච්චි කරන මේ සට කපටි කියල කපටි සහගත ලෙසින් තමන්ගේ අඩුපාඩුව හංඟග. මායා කියල කියන්නේ මුලින් සඳහන් කලා වගේම නැතිගුණ ඉස්මතු කරල පෙන්නෙනවා. පිනතුන මේක සාසනික පැත්තෙන් භික්ෂූන් වහසලගේ පැත්තිෙන්. ල්පනා කරලා බැලුවත් එක බොහොම බරපතල තත්ත්ේ සමහර වෙලාවට තියෙන කලේසයක් නිසා මාර්ගඵලයක් ලබල නොසිටිය තමන් මාර්ගඵලයක් ලබල තියෙනවා වගේ අන් අයට අඟවන්ඩ කටහිතු කරන්න පුළහන් ආකාර ගණනාවක් තියෙනවා. එක අවස්ථාවක් තමයි තමන් විසිම්ම ප්‍රකාශ කරනවා අපි මාර්ගඵල ලබල ඉන්න කියලා. එහෙම නැත්ත ඒ කරුන්න දැනෙන විදිහට ඒඒ ක්‍රියාකාරකම්වල හෙදෙන බලාගඉන්න කෙනා මේන මාර්ගඵලලාබියෙක් ද කියල හිතයි කියලා අවස්ථාව උදහ කරනවා. එහෙමත් නැත්තං. තමන් ඇසුරු කරන යම් කෙනෙක් ලවා මේ බොහොම උතුම් ආර්යන් වහන්සේ නමක් කියන බව ඔප්පු කරවන්ඩ කටයුතු කරවනවා. මේ හැමකාරණාවකින්ම නැතිගුණයක්ම තමයි පෙන් නන්නට හැ ජමන් සඳහන් කලා භික්ෂූන් වහස නමක් සම්බන්ධෙන්න්නම් එක බරපතල කාරණාවක්. උපසම්පදා භික්ෂූන් වහන්ස නමකගේ. උපසම්පදාව පවා නැතිවෙෙන්ඩ ඒ සටකපටි බව නැතන් මායා සහගත බව හේතුව එම සඳහන් කළේ පාරාජිකා පත්තියන් පැහැදිලි කරනකොට හතරවෙනි පාරාජිකාව උත්තරි මනුස්සදම් තමන් ළඟ නැති උතුම්ගුණ ප්‍රකාශකිරේ පාරාජිකාවට හේතුව. බරපතලයි කියලකිවේ ඒක තමන් සසුනින් නෙරපෙන්ඩ හේතුව. පැවිද්ද තමන්ට නොලැබෙන්ඩ උපපදාව තමන්ට නොලැබෙන්ඩ හේතුව. ඒ තරම් තැනක මේ කාරණාව තියන. ඊළඟට පින්නතුනී අපේ බුදුරජාණන් වහන්සේ මේ තරම් පුද්ගලයාගේ හිත භාගිතුන් වහන්සට දකිින්ඩ පුළහංකම තිබිල පින්නතිනේ තියන වැරදි හංගන්න නැති නැතිගුණ පෙන්වන්නේ නැති පුද්ගලයාට මම අවවාද කරන්න ඕන කියල දේශනා. ඒ කාරණාවන්ම පේනවා කාරණා දෙකයි ඉතාම විශේෂහි කියලා. භාගිතුන් වහන්සේගේ කරුණාව නිරන්තරයෙන් මේ පුද්ගලයෝ කෙරෙහි යොමු වෙලා තියෙනවා. හොද ඔවුන් නිවන් දකිින්ඩම සසරින් බිදෙන්ඩම වැරදි හදාගන්්ඩම ගුණ දියුණු කරගණ්ඩම බලාපොරොත්වයෙන පි එවන් කරුණු ගැන හිතන කොට. භාගතුන් වහන්සේත් ඔවුන්ට එච්චර මනුකම්පා කරනවාන. කාටදී තියෙන වැරදිහංගණ්ඩෙ නැති පුද්ගලයන්ට භාගිතුන් වහසේ ඒ තරම්ම අනුකම්පා. නැතිගුණ කියන්නේ නැති පුද්ගලයන්ට ඒත් තරම්ම භාගිතුන් වහසගේ කරුණාව යොමු වෙලාතිය. ඒකෙෙන්ම පේනවා ඒක ශ්‍රේෂ්ට ගුණේ.